ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුකින් අත් මිදීම සඳහා අප හැම දිනාටම දේශනා කළ ඒ උතුම් සද්ධර්මය සල්පයක් නමුත් ශ්‍රවණය කරන්නට ලැබෙන්නෙම ඒ සසරේ පින් කළ ඇති බව නිසාමයි. වටිනා මනුස්ස ජීවිතයක් බුද්ධෝත්පාද කාලයක ලැබිලා හිතන්නට පුළුවන් මනසකුත් ලැබුණු අද දවසේදී ඒ ධර්මය තුළ අපි අප්‍රමාදීව හැසිරෙන්නට අවශ්‍ය වෙනවා. ඒ අවස්ථාව ඒ ක්ෂණ සම්පත්තිය අප අතහැර දමාගත යුතු වන්නේ නැහැ. ඒ නිසාම අපි ඒ ධර්මය තුළ අප්‍රමාදීව හැසිරෙන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත යුතුයි. මේ ජීවිතය මොන මොහොතේ මොන විදිහකට නැති වෙයිද කියන එක අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. අස්තිර තැනක අස්තිර වටපිටාවකයි අපි කවුරුත් ජීවත් වෙන්නේ. ඕනෑම මොහොතක මරණය කියන ධර්මය, මරණය කියන දේ අපි කරා පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඕනෑම අවස්ථාවක ව්‍යාධිය කියන දේ අප කරා පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාම ගිහියන් විසිනුත් පැවිද්දන් විසිනුත් නිරතුරුවම මෙනෙහි කළ යුතු දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ ධර්මයන් පිළිබඳව දේශනා කළේ. ව්‍යාධි ධම්මෝ හේ ව්‍යාධි ධම්මං අනතීතෝති ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්හං පච්චවෙක්ඛිතබ්බං කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වීම ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක් වෙමින් ව්‍යාධි ධර්මය නොයික්මෝ සැහැවි ඇත්තෙක් වෙමින් කියලා ගිහියන් විසිනුත් පැවිද්දන් විසිනුත් අබින්හං පච්චවෙක්ඛිතබ්බං නිරතුරුවම මෙනෙහි කළ යුතුයි කියලා. මරණ ධම්මං හේ මරණ ධම්මං අනතීතෝති ගහත්තේනවා පබ්බජිතේනවා අබින්හං පච්චවෙක්ඛිතබ්බං මරණය ස්වභාව කොට පවතින්නේ මරණය මරණ ධර්මය නොයික්ම වූ එක්කයි කියලා නිරන්තරයෙන්ම තමා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට කියලා. ඒ දේ ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමයි අපිට ප්‍රඥාව නැසෙනන් නුවණ උපදින්නේ. පින්නතුනි අපිට ජීවිතයේ ප්‍රමාද වන්නට අවශ්‍ය හේතු බොහෝ වෙලාවට සැකසෙනවා. අප්‍රමාදයට අවශ්‍ය හේතුයි ගොඩක් වෙලාවට සැකසෙන්නේ නැත්තේ. අප්‍රමාදයට අවශ්‍ය දේවල් අපේ ජීවිතය තුළ සම්පාදනය නොවන්නේ අප්‍රමාදී වන්නට අවශ්‍ය සත්‍ය වූ වටපිටාව පිළිබඳව අපි මානසිකාරය පවත්වන්නේ නැති නිසා. ඒ කියන්නේ ලෝකයේ ස්වභාවය කොයිම මොහොතක නමුත් අපේ ජීවිතේ නැති වෙලා යන්නට පුළුවන්. ලෙඩවීම කියන ධර්මයට අපි සත්වන්නට පුළුවන්. ජරාවට මොහොතක් පාසා පත් වෙනවා. මේක තමයි ස්වභාවය. මේ ස්වභාවය මෙනෙහි නොකරන නිසාම අපිට කිසිම අවස්ථාවක අප්‍රමාදී වීමට හිතනෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් මේ ස්වභාවය පිළිබඳව තමන්ගේ හිත නමා මෙනෙහි කරනවා නම් ඒ කෙනාගේ හිත අප්‍රමාදයේ පිණිස හිත නැවෙනවා. මොකද ලෝකයේ පිළිබඳව ඔහු දකිනවා යථාර්ථවාදී දැක්මක්. ඔහුට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා අපි ජීවිතේ ගොඩනගා ගන්න ලබන භෞතික කිසිම දෙයකින් අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ අපේ ජීවිතය ලෙඩ නොවි පවත්වා ගන්නට, මරණයටපත් නොවන විදිහට තියාගන්නට, වෙනස් වෙන්නේ නැතුව ජරාවටපත් වෙන ස්වභාවයටපත් නොවි තියාගන්නට කිසිම දෙයකින් පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක අපි මොනතරම් ධනයෙන්, බලයෙන්, කීර්තියෙන්, යසසින්, ඥාති පිරිවත ආදීන්ගෙන් මොනතරම් ආදී වුණ සමෘද්ධ වුණ කෙනෙක් බවටපත් උනත් අපිට ඒ ධර්මයන්ගෙන් වළකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා එබඳු ධර්මයන් ඉක්මවන්න අවශ්‍ය නම් ඒක තමා තුළම උපදවාගත් ඥාන දර්ශනයකින්ම කරන්න විනා කවදාවත් භෞතික දෙයකින් කළ නොහැකි බව ඒ පිළිබඳව සම්මර්ෂණය කරන්නෙකුට, නුවණින් දකින්නෙකුට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසාම ඒ පිළිබඳව නුවණින් සලකා බලන
සත්පුරුෂයින් විසින් මේ ධර්මය පිළිබඳවම උත්සුක විය යුතුයි. ධර්මය පිළිබඳවම උත්සාහවත් වී වීර්ය වැඩි විය යුතුයි ඒ අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් අපේ ජීවිතය පිළිබඳව අපි තේරුම් ගන්නකොට, නිර්වාණගාමිනී ප්‍රතිපදාව පිළිබඳව විමසා බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකය පිළිබඳව අපට විවරණය කර ආකාරය පිළිබඳව. මොකද අපි ජීවත් වෙන්නේ, අපේ ජීවිතය ප්‍රමාදීව අපි හසුරවන්නේ මේ තියෙන ලෝකය තුළ. අපේ දැක්ම බවට පත්වන්නේ ලෝකය අපි උපදින්නට පෙර තිබුණා, තිබුණ ලෝකේ අපි ඉපදුණා, ඉපදුණු ලෝකයේ අපි ජීවත් වෙනවා, ඒ වගේම ලෝකයේ තියෙනකොට මරණයට අපිපත් වෙනවා. මේ විදිහට තමයි ලෝකය පිළිබඳව අපි කල්පනා කරන්නේ, අපි හිතන්නේ. ඉතින් ඒ නිසා ඉපදුණු අපි ලෝකය තුළ හොඳින් සතුටින් ජීවත් වන්නට අවශ්‍ය ක්‍රමය කුමක්ද කියලා විමසා බලමින් අපි එසේ ජීවත් වන්නට උත්සාහවත් වෙනවා. ඒ නිසා අන්න ඒ ආකාරයෙන් ජීවත් වන අපිට, ඒ ආකාරයෙන් කටයුතු කරන අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ ලෝකේ ස්වභාවය කියලා කියන්නේ, නැතිනම් ලෝකය කියලා කියන්නේ ඔය අපි උපදින්නට කලින් ඉඳලා තිබිලා, ඒ වගේම අපි මේ ලෝකෙ තුල ජීවත් වෙලා, ඒ වගේම අපි නැති වුණත් පවතින විදිහේ දෙයක් කියලා හිතාගෙන ඉන්නකම නෙවෙයි කියලා දුකෙන් මිදෙන්න අවශ්‍ය ගැඹුරු දර්ශනයක් පිළිබඳව දේශනා කළා. එතරම්දි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ තියෙන බාහිර භෞතික දේවල් තියෙනවා හෝ නැහැ හෝ කියන කතාවකට නෙමෙයි. ඒ කියන්නේ භෞතික දේවල් ඇත හෝ නැත කියලා ඒ පිළිබඳව තැවරෙන, ඒ පිළිබඳව ඇදවැටෙන ක්‍රමවේදයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා එදා සමාජය තුළ තියෙනවද නැද්ද, ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද ආදී ලෙස ඇති වුණු සියලුම ප්‍රශ්න බහා තිබුණු ප්‍රශ්න බවට, නැතිනම් නොවිසඳු ප්‍රශ්නයන් බවට පත් වුණා. මොකද ඒ ප්‍රශ්නයන් අව්‍යාකෘත ප්‍රශ්නයන් ලෙසයි ගණනය වුණේ. ඉතින් මෙන්න මේ විදිහට ලෝකයට සාමාන්‍ය ලෙස හිතන, ලෝකයා සාමාන්‍ය විදිහින් සලකනු ලබන සන්දර්භයන් පිළිබඳව එදා සමාජය තුළ ඇති වුණු ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ ලබා දුන්න පිළිතුර ටිකක් වෙනස් ස්වරූපයක් ගත්තා. වෙනස් ස්වරූපයක් ගත්ත කියන එකෙන් අදහස් කළේ අනුසෝතගාමී දැක්මක් තුළ ජීවත් වෙන ලෝකයට පටිසෝතගාමී දැක්මක් තුළින් බුදුරජාණන් වහන්සේ මේ උතුම් ප්‍රතිපදාව පෙන්වා දුන්නා. නුවණැත්තන්ට එය ගමන් කළ හැකි, අවබෝධ කළ හැකි ප්‍රතිපදාවක් බවට පත් වුණා. ඒකයි පඤ්ඤාවන්තසායත් ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා මේ ධර්මය ප්‍රඥාවන්තයන් සඳහා පවතිනක්, නොසේනම් දුෂ්ප්‍රඥයන් සඳහා පවතිනක් නොවේ කියලා භාග්‍යතුන් වහන්සේම පෙන්වා දුන්නේ. ඉතින් අන්න ඒ ප්‍රඥා ගෝචර ධර්මයේ පිළිබඳව අපි විමසා බලනකොට අපිට මුළු ත්‍රිපිටක ධර්මයේ පුරාම දකින්නට පුළුවන්කම තියෙනවා. ඥාන ගෝචර විදිහට ඒ ධර්මයේ පිළිබඳව විවිධ සංවාද අවස්ථාවන්, විවිධ සාකච්ඡා ස්වරූපයෙන් ඇති වුණු කතා බහවල් පිළිබඳව අපිට බොහෝ අවස්ථාවන්හි දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අපිට මේ ප්‍රතිපදාව පිළිබඳවත්, ඒ වගේම මූලික දර්ශනය පිළිබඳවත් පැහැදිලි වන වටිනා සූත්‍ර දේශනාවක් තමයි සංයුත්ත නිකායේ අභ්‍යාකත සංයුත්තේහි දකින්නට ලැබෙන කේමා කියන සූත්‍ර දේශනාව. කේමා කියන සූත්‍ර දේශනාව තුළ ඉතාමත් වැදගත් වටිනා ධර්ම කරුණු රාශියක් පිළිබඳව දැක්වෙනවා. බොහෝ වටිනා ධර්ම කරුණු ටිකක් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට කේමා කියන භික්ෂුණීන් වහන්සේ කොසල් රට චාරිකාවේ හැසිරෙනකොට අන්තරාජ රාජගහන් මේ අන්තරාජ සාවත්තින් සවැත් නුවරටත්, ඒ වගේම අන්තරාජ සාකේතං සාකේත නුවරටත් අතර, සවැත් නුවරටත් සාකේත නුවරටත් අතර තියෙන තෝරණවත්තු කියන ගමේ වස්ස සීම සඳහා, නැතිනම් වාසය සඳහා
එළඹියා. මේ සාකේත නුවරට සැවැත් නුවරට අතර තිබුණු තෝරණවත්තු කියන ගමෙහි යම් කාල සීමාවක් වැඩ ඉන්නට කියලා හිතාගෙන කේමා කියන භික්ෂුණීන් වහන්සේ වැඩ සිටියා. මේ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුණීන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබුවේ කේමා භික්ෂුණීන් වහන්සේ. භික්ෂුන් වහන්සේලාගෙන් සැරියුත්තරුන් වහන්සේ අග්‍රස්ථානය ලබනකොට භික්ෂුණීන් වහන්සේලාගෙන් කේමා භික්ෂුණීන් වහන්සේ තමයි අග්‍රස්ථානය ලැබුවේ ප්‍රඥාවන්ත භික්ෂුණීන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ විදිහට. ඉතින් මේ විදිහට තෝරණවත් කියන ගමේ ඒ කේමා භික්ෂුණීන් වහන්සේ වාසය සඳහා එළඹුණා. මෙන්න මේ කාල සීමාවෙදිම පසේනදි කොසොර රජුරෝ සාකේත නුවර ඉඳලා සැවැත් නුවරට යන ගමන් මේ තෝරණවත් කියන ගමට ඒක රත්තිවාසං එක රාත්‍රියක් මේ අනිත් පැත්තට යනකොට එක රාත්‍රියක් ගත කිරීම සඳහා මේ තෝරණවත් කියන ගමට එළඹුණා, නැතිනම් මේ ගමේ නතර වුණා. මේ විදිහට ඉන්නකොට රජුරෝ එදා රාත්‍රියේ නැතිනම් එදා දවසේ එක දවසකට මේ ගමේ ඉන්න ගමන් එක මිනිස්සෙකුට කතා කරලා ඒ ප්‍රදේශය පිළිබඳව අවබෝධයක් තිබුණ එක මිනිස්සෙකුට කතා කරලා අහනවා, ඒ හිතුවන් අම්භෝ පුරිස තෝරණවත්තුස්මින් තතාරූපං සමනං වා බ්‍රහ්මනං වා ජාන යමහං අජ්ජ පෛරුපාසේ යන්ති. අද දවස් අපි බොහොම විවේකයෙන් ගත කරන්නේ. ඉතින් අද දවසේදී මේ ප්‍රදේශය තුල අපිට ඇසුරු කරන්නට සුදුසු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඔබ කවුද දන්නේ, දන්න කෙනෙක් ඉන්නවද? අද දවසේදී අපිට ගිහිල්ලා බැහැ දැකලා කතා බස් කරලා එන්නට සුදුසු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ යම්කිසි සමාජය තුළ ශ්‍රේෂ්ඨයි සම්මත යම්කිසි කෙනෙක් ඉන්නවද කියලා මේ එක ප්‍රදේශය පිළිබඳව දැනුමක් තිබෙන මිනිස්සෙකුගෙන් කොසල් රජුරු අහනවා. ඊට පස්සේ මේ පුද්ගලයා කියන කොසල් රජුරුන්ට ඒවන් දේවාති දෙවියන් වහන්සේ ඔව් මේ කේවල කප්පන් තෝරණවත්තුන් අන්වාභින්දම්තෝ නාද්දස තතහරූපං සමනං වා බ්‍රාහ්මණං වා. එතකොට මේ තෝරණ වස්තුව පිළිබඳව තෝරණ වස්තු නගරයේ පිළිබඳව මේ ඇවිදිනකොට කිසිම ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් පිළිබඳව දකින්නේ නැහැ පෛරුපාසනය කරන්නට සුදුසු කෙනෙක්. හැබැයි එක කේමා කියලා මේ භික්ෂුණීන් වහන්සේ නමක් ඉන්නවා. මේ භික්ෂුණීන් වහන්සේව මේ දැක්කා. උන්වහන්සේ යම් කාල සීමාවක් මේ තෝරණ වස්තු කියන ග්‍රාමයේහි වාසය කිරීම සඳහා එළඹිලා ඉන්නේ. ඒ කේමා කියන භික්ෂුණීන් වහන්සේව නම් අපිට හමුවන්නට පුළුවන්, වෙන කිසිම කෙනෙක් මේ ප්‍රදේශය තුළ නැහැ. නමුත් කේමා කියන භික්ෂුණීන් වහන්සේ ශ්‍රාවිකාවක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. එතකොට ඇයගේ කීර්ති භාවයක් සමාජය තුළ ඇති වෙලා තියෙනවා. ඇය බොහෝම පණ්ඩිතයි, ව්‍යත්තයි, මේධාවිනී, බහුස්තුතා, මේ තනත්තිය පණ්ඩිතයි, ව්‍යත්තයි, මේධාවිනී, ප්‍රඥාවන්ත තනත්තියක්, බහුශ්‍රුත තනත්තියක්, ඒ වගේම චිත්ත කතා විසිතුරු භාෂිත ඇත්තියක්, ඒ වගේම කල්යාණ ප්‍රතිභාලා බොහොම මනා සුන්දර වැටහීම් ඇති තනත්තියක් කියලා ඇයනම් ඇසුරු කරන්නට සුදුසුයි කියලා රජුරවන්ට දැනුම් දුන්නා. මෙන්න මේ වෙලාවේදී කොසල් රජුරෝ කේමා භික්ෂුණීන් වහන්සේ හමුවන්නට යන්න තීරණය කළා. කේමා භික්ෂුණීන් වහන්සේ හමුවට ගියා. ඊට පස්සේ කේමා භික්ෂුණීන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකක් පස්සෙ ඉඳගෙන කේමා භික්ෂුණියගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. කේමා තෙරණින් වහන්සේගෙන් එදා සමාජයේ තුළ බොහෝ කොට සාකච්ඡාවට භාජනය වුණ, බොහෝ දෙනෙකුට තිබුණ, බොහෝ දෙනෙක් කල්පනා කරපු ප්‍රශ්න කිහිපයක් තමයි කොසල් රජුරෝ ඒ වෙලාවේදී මේ කේමා තෙරණින් වහන්සේගෙන් අහන්නේ. මොකක්ද අහන්නේ? කිනකෝ අයියේ හෝති තථාගතෝ පරම්මරණ. ආර්යාවෙනි, මොකද හිතෙන්නේ? තථාගතයන් වහන්සේ පරම්මරණ මරණයෙන් පස්සේ මරණයෙන් මත්තෙහි මේ හෝති ඉන්නවද? තථාගතයන් මරණයෙන් මත්තෙහි ඉන්නවද? එතකොට මෙතනදී තථාගත කියලා කියන්නේ එදා සමාජය තුළ තිබුණු ප්‍රශ්නේ බවට පත් උනේ බුදුරජාණන් වහන්සේ මරණින් මත්තේ ඉන්නව
ඉන්නවද නැද්ද කියන කාරණාව පිළිබඳව නෙමෙයි. එදා සමාජයේ ප්‍රශ්නේ උනේ මේ සත්‍යය මැරිලා තව තැනක උපදිනවද කියන එක. මේ ඉන්න සත්‍යය අද මේ ඉන්න පුද්ගලයා තව තැනකට මැරිලා යනවද කියන එක තමයි සමාජයේ බොහෝ දෙනෙකුට ප්‍රශ්නේ උනේ. ඉතින් අදත් බොහෝ දෙනෙක් කල්පනා කරනවා මැරිලා උපදිනවද නැද්ද කියන එක. එතකොට ඒක අද දවසේදී සමාජය තුළ තිබෙන ප්‍රශ්නයක් තමයි මැරිලා උපදිනවද නැද්ද කියන එක. මොකද අපි සාමාන්‍යයෙන් නිකන් මේක උඩින් කතා කළාට මේ මැරිලා උපදිනවද නැද්ද කියන එක ගැන මැරිලා උපදිනවද නැද්ද කියන දේ මත බොහෝ දේවල් තීරණය වෙනවා. මොකද අපේ පැවැත්ම පිළිබඳ සම්පූර්ණම තීරණය වෙනවා මැරිලා උපදිනවද නැද්ද කියන එක මත. හේතුව තමයි මැරිලා උපදිනවා කියලා මේ ඉන්න සත්‍යය තව තැනකට මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරනකොට මරණින් මත්තේ ඉන්නවා නම් මරණින් මත්තේ මැරිලා අපි මරණින් මත්තේ තව තැනකට යනවා නම් එහෙනම් ලෝකයේ තුල යන්න තියෙන හේතු සාධක මොනවාද? ඒ හේතු සාධක අනුව අපි හොඳ දේවල් කරන්න ඕන නරක දේවල් කරන්න හරි ලෞකික විශ්යකට හරි කෙනෙකුට යන්නට වෙනවා. එක්කෝ උන්ගේ මෞම් වාදයේ හෝ පිළිබඳව උන්ට නිස්සහවකට යන්නට වෙනවා. එතකොට මුළු ආගමික සමස්ත දර්ශනයම ඒ මත පදනම්ව තිබෙනවා. වගේම ලෞකික ජීවිතයත් ඊට අනුරූපව සකස් කරගන්නවා. උන්ගේම දර්ශනයට අනුරූප. ඒ නිසා අපිට මේක සාමාන්‍ය ප්‍රශ්නයක් කියලා හිතුණත් මේ මුළු සමස්ත සමාජයකම පැවැත්ම තීරණය කරන මූල දර්ශනයක් තමයි මේ සත්‍ය මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා ඇතිවෙන මේ ප්‍රශ්නේ. මොකද ඒ මත තමයි ඊට පස්සේ මුළු සමාජ ප්‍රවාහයේම එදිනෙදා ජීවත් වෙන තැන ඉඳලා හැමදේම ගොඩනැගෙන්නේ. ඒ පිළිබඳව දරන ආකල්පයට අනුව හොඳ නරක පිළිබඳව මිනිස්සු තීරණය කරන්නේ, යහපත අයහපත කියන දේ පිළිබඳව තීරණය කරන්නේ මෙවන් දේවල් මත තමයි තීරණය කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ එදත් සමාජය තුළ තිබුණා, අදත් සමාජය තුළ තිබෙනවා විවිධ ස්වරූපයන්ගෙන්. ඉතින් ඒ නිසා එදා කුසල රජු මේ ප්‍රශ්නේ අහනවා කේ මාතරණන් මහසීගෙන් මොකද හිතෙන්නේ? කිනකෝ අයියේ හෝති තථාගතෝ පරම්මරණත් සත්‍ය මරණින් මත්තේ ඉන්නවද කියලා. මෙතන තථාගත කියලා අපිට පුරුදු වචනේ තමයි අපි කියන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. හැබැයි මෙතනදී තථාගත කියන මේ වචනේ පාවිච්චි වෙන්නේ සත්‍යය හැඳින්වීම සඳහා. යථා ආගතෝ තථාගතෝ යම්සේ පැමිණියද්ද පැමිණි ලෙසම ගියා. එතකොට කර්මයක් කර්ම කෙලස් ටිකක් නිසා ප්‍රතිසන්දි වශයෙන් ආවා. මේ ජීවිතේදී යථා ආගතෝ ආවේ කොහොමද? කර්ම කෙලස් ටිකක් නිසා. ඒ ආපු විදිහටම කර්ම කෙලස් ටිකක් එකතු කරගෙන රැස් කරගෙන ආපහු ප්‍රතිසන්දි වශයෙන් යනවා. ආවේ කොහොමද? ආපු විදිහටම යනවා. එනිසා ආපු විදිහටම යථා ආගතෝ යම්සේ පැමිණියේද තථාගතෝ එසේ ගියේ වෙයි. අන්න ඒ නිසා තථාගත කියලා කියන සත්‍ය හැඳින්වීම සඳහා ආපු විදිහටම ගියා කියන වචනේ. එතකොට මේ තථාගත කියන වචනේ අපි බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන්නේ ඒ අර්ථයෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන්නේ ඒ අරහත්ගේ මාර්ගයේ පිළිබඳව උන්වහන්සේගේ පැමිණීම් අර්ථයෙන්. නමුත් මෙතනදී ලෝකයාගේ සත්‍යය හැඳින්වීම සඳහා මේ වචනය භාවිත වෙනවා මෙන්න මේ අර්ථයෙන්. එතකොට තථාගතයෝ නැතිනම් සත්‍යයා මරණින් මත්තේ ඉන්නවද නැද්ද? මෙන්න මේ ප්‍රශ්නේ තමයි කොසප්‍රජුරු අහන්නේ. එතකොට මේක අහනකොට මේ කේමාතරණින් වහන්සේ කොසප්‍රජුරුන්ට උත්තර දෙනවා. අව්‍යාකතං ඒතං මහරජ භගවතා. මහරජ්‍ය භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අව්‍යාකතං ඒතං මේ පිළිබඳව ව්‍යාකෘත කළේ නැහැ. මේක කිව්වේ නැහැ. මේක මේ විදිහට වෙනවා කියලා දේශනා කළේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අව්‍යාකෘතයි. මේක දේශනා කරන්නේ නැහැ මේ විදිහට වෙනවා කියලා. අනුමත කරන්නේ නැහැ කියලා. එතකොට අහනවා සත්‍ය මරණින් මත්තේ ඉන්නවද කියලා අහනකොට අව්‍යාකෘතයි කිව්වහම ඊට පස්සේ නොහෝති තථාගතෝ පරම් මරණ. එහෙනම් තථාගතයෝ නැතිනම් සත්‍ය මරණින් මත්තේ එහෙනම් නොහෝති නැද්ද කියලා අහනවා. ඉන්නවා කියනකොට ඒක අව්‍යාකෘතයි නම් එහෙනම් නැද්ද? එහෙමත් නැත්නම් හෝතිච නැච හෝතිච තථාගතෝ පරම් මරණ. ඇත්තෙත් නැ නැත්තෙත් නැද්ද? ඇත්තෙත් නැ නැත්තෙත් නැද්ද කියලා අහනවා. මේව හෝති නනෝ නන හෝති කියලා අහනවා. ඊට පස්සේ මේ මේව හෝති ඇත්තෙත් නැ නැත්තෙත් නැහැයි කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට මේ විදිහට නොඑක ආකාරයට
මේ සත්‍යය පිළිබඳව යම් කිසි ආකාරයකින් කෙනෙකුට යම් දෘෂ්ටිගතයක් තියෙනවා නම් මෙන්න මේ කාරණා ටික තමයි මෙතනදී මේ කොසල් රජුරෝ අහන්නේ. එතකොට මේ විදිහට අහනකොට මේ හැම එකකටම පිළිතුර වශයෙන් කේමාතරණින් වහන්සේ ලබා දුන්නේ අව්‍යාකතං එතං මේක බුදුරජාණන් වහන්සේ විසින් අව්‍යාකෘතයි කියලා. මේක ව්‍යාකෘත කළේ නැහැ කියලා. එතකොට මේ කොසල් රජුරෝ මේ ටික අහලා අහනවා ආර්යයන්ගේ දැන් සත්‍යය ඉන්නවද කියලා අහුවාම නැද්ද කියලා අහුවාම ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද කියලා අහුවාම ඒ වගේම ඇත්තෙ නැහැ නැත්තෙමත් නැහැ කියලා කියනකොට අපිට මේ විදිහට මේ පිළිබඳව අහනකොට මේ හැම එකකටම අව්‍යාකෘතයි කියලා කියනවා. එතකොට අව්‍යාකෘතයි කියනකොට දැන් මේක ඇත්තටම එහෙනම් මොකද්ද මෙතන දෙසිද්ධ වෙන්නේ? ඇයි මේක මේ විදිහට හැම එකක්ම අව්‍යාකෘතයි කියලා කියන්නේ කියලා මේ වෙලාවේදී කොසල් රජුරෝ කේමාතරණින් මහන්සේගෙන් ප්‍රශ්න කරනවා. තේනහි මහරජ සංඤේ වෙත්ත පටිකොච්චිත් සාමි. එහෙනම් මහරජ ඔබගෙන්ම මම මේ වෙලාවේදී මේ පිළිබඳ ප්‍රශ්න කරන්නම්. යථාතේ කමෙන්ය තථානම් ව්‍යාකරයාසි ඔබට යම්සේ වැටහෙනවා නම් වැටහෙන විදිහට මට පිළිතුරු දෙන්නකෝ කියලා අහනවා සංකිමඤ්ඤසි මහරජ. මහරජ මොකද ඔබ හිතන්නේ? යම් කෙසේ විදිහකින් යෝ පහෝති ගංගායේ වාලිකං ගණේතුම් එත්තකා වාලිකා ඉතිවා එත්තකානි වාලිකා සතානි ඉතිවා එත්තකානි වාලිකා සහස්සානි ඉතිවා එත්තකානි වාලිකා සත සහස්සානි ඉතිවා. මේ මහරජු මොකද හිතන්නේ? ඔබට මේ ගංගානම් ගඟේ තියෙන මේ වැලි පිළිබඳව වැලි මෙච්චර ප්‍රමාණයකින් වැලි සේයක් තියෙනවා, දහසක් තියෙනවා, එහෙම නැතිනම් වැලි මෙච්චර ලක්ෂයක ප්‍රමාණයක් මෙතන තියෙනවා කියලා මේ විදිහට ගණනය කරන්නට ගංගා නංගක පටන් ගන්න තැන ඉඳලා මහ මුහුද දක්වාම මේ තියෙන වැලි ප්‍රමාණය පිළිබඳව මේ විදිහට යම් කිසි දෙයකින් මැනලා ගණනය කරලා කියන්නට පුළුවන් විදිහට සමර්ථ වුණ යම් කිසි ගණන් කරන්න පුළුවන් කෙනෙක් මුද්‍රා තබන්නෙක් හරි ඒ විදිහට ඒ සීමා දක්වමින් ඒ දේවල් ගණනය කරන කෙනෙක් හෝ ඔබ ළඟ ඉන්නවද කියලා අහනවා. ගංගානම් ගඟේ අර තියෙන මහා විශාල වැලි ප්‍රමාණයන් මෙන්න මෙච්චර වැලි ප්‍රමාණයකුයි තියෙන්නේ කියලා ගණනය කරලා කියන්නට පුළුවන් කෙනෙක් ඉන්නවද? නො හේතං අයියේ. ආර්යාවනි එහෙම කවුරුත් ඇත්තේ නැහැ. ඊට පස්සේ අහනවා මේ මහා මුහුදේ තියෙන ජලය මෙන්න මෙච්චරයිලා, දිය නැලි මෙච්චරයි, දියලා මෙච්චරක් තියෙනවා, සියයක් තියෙනවා, දහසක් තියෙනවා, ලක්ෂයක් තියෙනවා, කෝටියක් තියෙනවා. මෙන්න මේ විදිහට මහ මුහුදේ තියෙන මේ දේ මෙච්චරයි කියලා මෙන්න මේ ප්‍රමාණයයි කියලා ප්‍රමාණ කරන්නට ගණන් කළා කියන්නට සමර්ථ වුණ යම්කිසි ගණකෙක් හෝ මුද්‍රාපකෙක් හෝ ඒ යම්කිසි ගණන් කරන්නට දක්ෂ කෙනෙක් ඔබ සතුවේ ඉන්නවද? ඊට පස්සේ නොහෙතන් අයියේ ආර්යවනි එහෙම කවුරුත් එක ගණනය කරලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සංකිස හේතු, ඒකට හේතුව මොකද්ද? මහරජයකට හේතුව මොකද්ද කියලා අහනකොට මහායියේ සමුද්දෝ ගම්භීරෝ අප්පමෙයෝ අප්‍රියෝගා හෝති. එතකොට ආර්යවනි මේ මහා සමුද්‍ර ගම්භීරෝ මහා ගැඹුරුයි මේක. මේ මොහොත මහා විශාල ගැඹුරු දෙයක්. ඒ වගේම අප්පමෙයෝ මේක මේ ප්‍රමාණ කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම මේක මේ මෙන්න මෙච්චරයි කියලා සීමාවක් කොට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. දැසගෙන කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේ අප්‍රමාණ කොට හැකි දෙයක් තමයි මහා මොහොත කියලා කියන්නේ. ඒ වගේ ප්‍රමාණ වලින් දක්වන්නට පුළුවන් දෙයක් නෙමෙයි වැලි ප්‍රමාණයන් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ දේවල් වල තියෙන ගැඹුරු බව, එහෙමත් නැතිනම් මේ දේවල් වල තියෙන අප්‍රමාණ බව තව දෙයකට සමාන කරලා දක්වන්නට බැරි බව පිළිබඳව රජුරෝ ප්‍රකාශ කරනවා. ඒව මේවකෝ මහරජේ ඒ විදිහටම යේන රූපේන තථාගතං පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය තං රූපං තථාගතස්ස පහීනං උච්චෙන්න මෝලං තාලවත්තුකසං අනභවං ආයතින් අනුපාද ධම්මා. ඒව මේවකෝ මහරජේ ඒ ආකාරයටම යේන රූපේන තථාගතං පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය
යම් රූපයකින් තථාගතම් පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය යම් රූපයකින් සත්‍යා පනවනවන්නන් තං රූපං තථාගතස්ස පහින තං රූපං තථාගතස්ස පහින ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීනයි. දැන් මෙතන තථාගත කියන එකම වචනය එකම තැනක යෙදෙනවා එකක සත්‍වයා කියන අර්ථය ගලලා දෙනකොට තව තැනකදී බුදුරජාණන් වහන්සේ කියන අර්ථය ගෙන විද්දෙනවා. මොකද යේන රූපේන තථාගතම් පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේ යම් රූපේකින් තථාගතය පනවනවා නම් ඒ කියන්නේ එතනදී මේ ලෝකේ යම් රූපේකින් සත්‍වයා පනවනවද ඒ සත්‍වයා පනවනු ලබන රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීනයි. මේ ලෝකේ යම්කිසි ආකාරයකින් මෙන්න මේ රූපේ නිසා මේ සත්‍වෙක් ඉන්නවා කියලා කියන්නේ කියලා යම් රූපයක් පනවනවා නම් සත්‍වයා කියලා ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීනයි. ප්‍රහීන වෙන්නේ බුදුරජාණන් වහන්සේට. රූපේ ප්‍රහීන වෙන්නේ බුදුරජාණන් වහන්සේට. එතකොට ඒ කුමන රූපේද ලෝකයා මෙන්න මේ රූපය සත්‍වයක් කියලා පනවනවා නම් එබඳු වූ රූපය බුදුරජාණන් වහන්සේට ප්‍රහීනයි. කොහොමද උච්චින්න මූලක් උසුන් මුල් ඇති. ඒ කියන්නේ මුල ගලවලා දාපු දෙයක් රූපේ පිළිබඳව මුල ගලවලා දාපු දෙයක්. තාලවත්තු කතා. මුදුන හිඳපු තල් ගහක් වගේ. තල් ගහක කරටිය කඩලා දැම්මට පස්සේ මුදුන සිඳලා දැම්මට පස්සේ තල් ගහ නැවත දළු දාන්නේ නැහැ. එතකොට ඒ කරටිය කඩපු තල් ගහක් වගේ රූපයේ එබඳු ස්වභාවයකටපත් කළා. නැවත ආපහු රූපය පිළිබඳව ආපහු නිමිති විදිහට ග්‍රහණය කළා රූපය පිළිබඳව පැනවීම කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අනභවං කතං. ආය ඉපැත්මට යන්නේ නැහැ. ආයතින් අනුපාද ධම්ම නැවත ඉපැත්මකට යන්නේ නැහැ. නැවත හට ගැනීමක් ඇත්තේ නැහැ. එතකොට රූප සංඛය විමුක්තෝ කෝ මහරජ තතහගතෝ. මේ රූපය පිළිබඳව නුවණින් දැනගෙන රූපයෙන් සම්පූර්ණම මිදිනා තථාගතයන් වහන්සේ රූප සංඛේ විමුක්තෝ කෝ මහරජ තථාගතෝ බුදුරජාණන් වහන්සේ රූපය පිළිබඳව මිදුන කෙනෙක් ගම්භීරෝ අප්පමෙයෝ අපරියෝගාහෝ. එතකොට රූපය පිළිබඳව පැනවීමෙන් මිදුන බව නිසාම බුදුරජාණන් වහන්සේ ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ පමණ නොකත හැකි පමණ ප්‍රමාණ කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ කියන තැන ඒ ප්‍රඥාව එහෙමත් නැත්නම් ඒ අවබෝධය කියන එක නොබසගත හැකි හරියට අර මහා සමුද්‍රය ගණනය කළා කියන්නට පුළුවන් කමක් නැහැ වගේ කියලා මේ කේමාතරමින් වහන්සේ මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරලා දක්වනවා. එතකොට හෝති තථාගතෝ පරම්මරණාතිපි න උපේති මේ විදිහට වාසය කරනකොට හෝති තථාගතෝ පරම්මරණාපි න උපේති සත්‍ය මරණින් මැත්තේ ඉන්නවද කියලා තැනකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම නේව හෝති නහෝති තථාගතෝ පරම්මරණාති න උපේති තථාගතය නැතිනම් සත්‍ය මරණින් මැත්තේ නැහැයි කියන තැනකටපත් වෙන්නේ නැහැ. එතකොට ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන තැනකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම සත්‍යා මරණින් මත්තේ නොම වෙයි ඇත්තේ නැහැ. ඒ වගේම නොම නොවන්නේද වෙයි කියලා ඒ කියන්නේ නැතිවන්නේවත් නැහැ කියලා මෙබඳු වූ ආකාරයකට දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ කියලා දේශනා කරනවාද. මේ කාරණාව මේ විදිහට අපි පළක් විදිහට කතා කළාට මේකේ තාම ගැඹුරු අර්ථයක් තමයි මේ කේමාතරණින් වහන්සේ කොසල් රජුරුවන්ට මේ සූත්‍රය තුළ මේ පැහැදිලි කරලා දක්වන්නේ. මොකද්ද මේ කාරණාව ඔස්සේ මේ විදිහට පැහැදිලි කරලා දක්වන්නේ යම්කිසි ලෝකයා රූපයකින් සත්‍යයා කියලා යම් පැනවීමක් කරනවා නම් අඳු ඌ පැනවීම තථාගතයන් වහන්සේට ප්‍රහිත. එනිසා තථාගතයන් වහන්සේට රූපය පිළිබඳව කවදාවත් ඇත්තේ නැහැ පැනවීමක්. එනිසා තථාගතයන් වහන්සේවත් රූපයෙන් පනවන්නට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේවත් රූපයෙන් පනවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ලෝකයේ තුල සත්වයා කියලා යමක් තියෙනවා නම් ඒ සත්වයා කියලා පනවන රූපය බුදුරජාණන් වහන්සේට පුරහීනයි.
එනිසා බුදුරජාණන් වහන්සේ කියලා තිබඳු වූ රූපාදිය දක්වන්නට පුළුවන් කමක් නැත්තේ. ඒකෙන් කියන්නේ මේ සම්මුතිය තුළ අපි මේ වන්දනාමාන කරනවා කියන මේ දේවල් වැඩි කියන එක නෙමෙයි. ඒක සම්මුතිය, ඒක සම්මුති ඥානෙනේ. හැබැයි මෙතනදි කතා කරන්නේ ඊට වඩා හාත්පස වෙනස් කතාවක්. ඒ කියන්නේ ලෝකයේ තුල පවතින මේ සත්ත්ව සහ පුද්ගල සංකල්පය පිළිබඳව අපිට රූපය පිළිබඳව සත්ත්ව පුද්ගල සංකල්පනාවක් තියෙනවා. ඒකට මෙන්න මේ සත්ත්ව පුද්ගල සංකල්පනාව නිසා තමයි අපිට මේ දේවල් අනුරූපව කර්ම රැස් කර ගැනීමක් දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ රූපය පිළිබඳව තියෙන සත්ත්ව පුද්ගල සංකල්පනාව නිසා මේ ඉන්න රූපය කල්පනා කරන සත්ත්වෙක් හෝ පුද්ගලයෙක් විදිහට ඒ කල්පනා කරන නිසාම තමයි අපිට ඊට අනුරූපව දෘෂ්ටි ගොඩනගන්නේ. මේ ඉන්න සත්‍යය උපදිනවා උපදින්නේ නැහැ මේ ආදී ලෙස යම් දෙයක් ගොඩනගෙනවා නම් ඒ ගොඩනගෙන සෑම දෙයකටම හේතුව තමයි රූපය සත්‍යයක් පුද්ගලයක් ලෙස ග්‍රහණය කරන කම. එනතුනේ රූපයේ ස්වභාවය තමයි අපි ගොඩක් දවස්වලට කතා කරන දෙන්න. රූපයේ සත්‍යෝම ස්වභාවය තමයි සත්‍යයක් පුද්ගලයක් නොවි හටගන්නා ස්වභාවය. සත්‍යයක් පුද්ගලයක් නොවි හටගන්නා ස්වභාවය. ඒක තමයි රූපයේ තියෙන ස්වභාවය. ඒ කියන්නේ ඇහැටනම් පේන්නේ වර්ණ සතහන් මාත්‍රයක් විතරයි. ඒ ඇහැට පේන පාට ටිකේ සත්‍යය පුද්ගලයෝ හිටියේ නැහැ. ඇහැට පේන වර්ණ සතහන් මාත්‍රේ වර්ණ රූපයේහි සත්‍යය පුද්ගලයෝ හිටියේ නැහැ. ඒ වගේම ඒ වර්ණ රූපය කියන දේ ඇහැට පෙනුණු වර්ණ රූපය කියන එක මේක පෙර ලෝකෙ කොහේ හරි තිබිලා ආපු දෙයක්ුත් නෙමෙයි. ඒ වගේම අනාගතයට දකින්නට පුළුවන් දෙයක්ුත් නෙමෙයි. නැවත ආපහු අනාගතයට එතනට ඇවිල්ලා ඒක දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තමයි රූපයේ තියෙන ඇත්තම ස්වභාවය, රූපයේහි තියෙන යථාර්ථය. ඒතකොට මෙන්න මේ විදිහට රූපයේහි යථාර්ථයක් තිබෙන තැනක, ඒ කියන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වුණු ධර්මයක් රූපය තුළ विद्यमान වෙනකොට ඒ රූපය පිළිබඳව අපිට සත්ත්ව සංකල්පයක් තියෙනවා. මේ අම්මා, මේ තාත්තා, මේ දූ දරුවෝ, මේ අපි දන්න හඳුනන අය, මේ විදිහට අපි හදාගත්ත පුද්ගල සංකල්පනා රාශියක් අපිට තියෙනවා මේ රූපය පිළිබඳව. එතකොට මේ පුද්ගල සංකල්පනා රාශිය විදිහට පවතින්නේ අර රූපය පිළිබඳව ඇහැට පෙනුණු දේ නිසා ආපු දෙයක් නෙවෙයි. ඒ පිළිබඳව අපි සකස් කරගත්ත කර්ම සහ කෙලෙස් ධර්ම ටිකක් නිසා හැදුණු දෙයක්. කර්ම සහ කෙලෙස් ටිකක් නිසා උපද්දගත් දෙයක්. එතකොට කවදාවත් එළියේ තිබුණු යථාර්ථය වෙන්නේ සත්වේක් පුද්ගලයෙක් කියන පැනවීම කරන්නට බැරි ධර්මතා ටික. ඒ ධර්මතා ටික ඇති තැනක කර්ම කෙලෙස් ටිකක ස්වභාවය තමයි සත්ව පුද්ගල සංකල්පනාව හදලා දෙන ස්වභාවය. දැන් ලෝකේ හැමදාම ඇසුරු කරන්නේ අන්න ඔය කර්ම කෙලෙස් ටික නිසා හදපු මේ සත්ව පුද්ගල කියන ස්වභාවය. එතකොට අපි අද කල්පනා කරනවා නම් මරණින් මත්තේ ඉන්නවා, මරණින් මත්තේ වෙන්නේ නැහැ, ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ, මේක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් වගේ දේවල් වලින් අපි කතා කරනවා නම් ඇත්තේ නැහැ, ඇත්තේ නැහැමයි කියන්න පුළුවන් කමකුත් නැහැ කියලා අපි කතා කරනවා නම්, එතකොට මේ කතා කරන හැම තැනකටම හේතු මේ ඔක්කොම පැවතිලා තියෙන මොකක් මතද? මේ දන්න සත්වයා කියලා හිතාගන්න රූපය මත තමයි මේක පවතින්නේ. මේ විදිහටම වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන මේ ස්කන්ධ ටික මත මේ එකක් හෝ සත්‍යය කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ සත්‍යය කියලා හිතාගෙන ඉන්න තැනක තමයි ওই ප්‍රශ්න ටික සාධාරණ වෙන්නේ. ওই සත්‍යය කියලා ඉන්නවා කියලා හිතාගෙන ඉන්න කම අපි කෙනෙක් හඳුන ගන්නවා නම් හඳුන ගන්නවා. රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය මේ කියන ස්කන්ධ ධර්මතා ටික නිසානේ. මේ ස්කන්ධ ධර්මතා ටික නැත්තම් කාටවත් සත්‍යයක් කියලා දෙයක් පණවන්න තැනක් ඇත්තේ නැහැ. එතකොට දැන් මේ සත්‍යය කියලා අපි කතා කරනවා නම් ඒ සත්වයා කියලා කතා කරන පුද්ගල බව කතා කරන්නේම අර රූපය මත පිහිටා ඉඳලා. දැන් අපි රහතන් වහන්සේ කියලා කිව්වත්, බුදුරජාණන් වහන්සේ කියලා කිව්වත්, ඊට පස්සේ තවත් මේ ඉන්න කෙනෙක් පුද්ගලයෙක් කියලා කිව්වත් ඒ හැම දෙයක්ම
අපි දකින්නේ මොකකින්ද? එක්කෝ රූපයෙන්, නැත්නම් වේදනාවෙන්, නැත්නම් සංඥාවෙන්, නැත්නම් සංස්කාරයෙන්, නැත්නම් විඥාණයෙන්. මේ ස්කන්ධ ටිකෙන් තමයි අපි දකින්නේ. මේ ස්කන්ධ ටික මත පිහිටලා තමයි මේ දේ දකින්නේ. එතකොට දැන් මේ කේමා තරණින් වහන්සේ රජ්ජුරු අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැතුව, නැතිනම් බුදුරජාණන් වහන්සේ එහෙම ව්‍යාකෘත කළා නැහැ, බුදුරජාණන් වහන්සේ එහෙම කියලා නැහැ කියලා උන්වහන්සේ ලබා දෙන පිළිතුර මොකද්ද? ලෝකයම් රූපයක් නිසානම් සත්‍යය පණවන්නේ, ඒ රූපය බුදුරජාණන් වහන්සේට ප්‍රහීනයි. ලෝකයම් රූපයක් නිසානම් සත්‍යය පණවන්නේ, ඒ රූපය බුදුරජාණන් වහන්සේට ප්‍රහීනයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සත්‍යේ පණවන්නට රූපයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ සත්‍යය කියලා පණවන්නට රූපයකින් සත්‍යය පණවන්නට බැරි නම්, වේදනාවකින් සත්‍යය පණවන්නට බැරි නම්, සංඥාවකින් සත්‍යය පණවන්නට බැරි නම්, සංස්කාරයකින් විඥානයකින් සත්‍යය පණවන්නට බැරි නම් පණවන්නට තැනක් හම්බ වෙන්නේ නැහැ. එතකොට නිකම්ම එනවා, එහෙනම් සත්‍යය පණවන්නේ කොතනද? මේ හේතු ටික ඇතිතන හටගත් ධර්මය, හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ සුද්ධ ධර්මයන්ගේ පැවැත්මක් පමණයි එතනින් එහාට එක සත්‍යෙක් හෝ පුද්ගලයෙක් ලෙස ග්‍රහණය කළ නැහැ කියන දැනුම නිකම්ම ඒ ඔස්සේ ඇති වෙනවා. කේමා තරණින් වහන්සේ මේ බෙදා දක්වන්නේ ඒ කාරණාව. එනිසා යම් රූපයකින් ලෝකයා සත්‍යය පණවනවා නම් ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීනයි. ඒ රූපය තථාගතයන් වහන්සේට නෑ. ඒක නැවත හට නොගන්න ස්වභාවයකට පත් කරපු දෙයක්. ඒක අර මුදුන කරටිය කඩලා දාපු තල් ගහක් මට්ටමට පත් කළා. එනිසා බුදුරජාණන් වහන්සේට ලෝකයා සත්‍යයා කියලා පනවන රූපේ හම්බ වෙන්නේ නැහැ. ශ්‍රීනාස්තවයන් වහන්සේ නමකට රහතන් වහන්සේට ලෝකයා සත්‍යයා කියලා පනවන රූපේ කවදාවත් ඇසුරු වෙන්නේ නැහැ. ඇයි ඇසුරු වෙන්නේ නැත්තේ? ඒ රූපය දුරු කළ නිසා. රූපේ දුරු කළේ කොහොමද? රූපේ දුරු කළා කියලා කියන්නේ මේ පේන ඇහැට එන දේ නැති කරන්න පුළුවන් කමක් නැහැ. ජීවත් වෙනකන් ඇහැට වර්ණ සටහන් එනවා. ඇහැ උපදිනවා නම් යම් තාක් කාලයක්, ඇහැ උපදින හැම වෙලාවකදීම වර්ණ සටහනක් ඇවිල්ලා ඇහැට පතිත වෙනවා කියන එක වෙන දෙයක්. එතකොට ඇහැට වර්ණ සටහනක් යොමු වෙනකොට එතනට හිත යොමු වුණොත් ඒ පිළිබඳව දැනගන්න පුළුවන් කියන එක සිද්ධ වෙන දෙයක්. ඒ ටික අපිට නැති කරන්න පුළුවන් කමක් නැහැනේ. හැබැයි ඒ ටික අපිට නැති කරන්න පුළුවන් කමක් නැති වුණාට අපිට පුළුවන් නම් ඒ ධර්මයේ යථාර්ථය දකින්න. ඒ ටික අපිට අමුතු වෙන්නේ නැති කරන්න පුළුවන් කමක් නැති වුණාට ඒ ධර්මයේ යථාර්ථය දකින්න පුළුවන් නම් මොකද්ද දැක්ක යුතු යථාර්ථය කියලා කිව්වේ? අර හටගත් බව සහ ඉතුරු නැතුව නැති වෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව අපිට දකින්න පුළුවන්. අර කර්ම කෙලෙස් ටිකට පවතින ඉඩක් නැහැ. රූපේ ස්වභාවය තමයි පින්නතුනේ අපි අසමුණට පැමිණ කලෙහි පෙනෙන බව සහ දැනගන්න බව. ඊට පස්සේ අපි එතනින් අයින් වෙලා ගියත් අපිට නැවත ඒ රූපය පිළිබඳව මෙනෙහි කරන්නට බැරිකම. ඒ රූපය පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන් කමක් නැත්තේ නේ. අපි මෙනෙහි කරනවා නම් අපි මෙනෙහි කරන්නේ මොකද්ද? බාහිර පවතින බවට ගත්ත සංකල්පනාවක් මිසක, නැතිනම් බාහිර ඇති බවට අපි ඉතුරු කරගත්ත නිමිති ටිකක් මිසක අපි මෙනෙහි කරන්නේ කොයි වෙලාවකවත් ආපහු එළියේ තියෙන රූපය සමුලට ආපු දේ ආපු විදිහට නෙමෙයි. අපි පිළිබඳව අර දැනගත්ත විදිහට අර හේතු ටිකේ එකතු අනුරූපව සිදු වන දේ අපි දැනගත්ත විදිහට තමයි අපි කල්පනා කරලා බලන්නේ. එතකොට ඒ රූපයේහි යථාර්ථය තමයි ඒ වෙනකොටත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගියපු රූපය පිළිබඳව අපි මෙහි කර්ම කෙලස් ටිකකින් නැවත නැවත අසුරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. යම් විදිහකින් අපිට නුවණ ආවොත් ඒ රූපයේහි ස්වභාවය ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වුණ දෙයක් හැටියට
මෙබඳු වූ කර්ම සහ කෙලෙස් ටිකක් ඇති කරගෙන ඒ රූපයේහි වැරදි විදිහට හැසිරෙන්නට හේතු නැහැ. ඒ හේතු නැත්තේ සම්පූර්ණම ඒ ධර්මයෙන් මිදුණු හිතක් පවතින්නේ නිමිති නැති කලෙහි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ පිළිබඳව නිමිති ඉතුරු වෙන නිසා තමයි ඒ ධර්මයේ හිතවත්ම තියෙන්නේ. නිමිති ඉතුරු වෙනකොට අපිට ඒ ධර්මයේහි පැවැත්ම තියෙනවා. අර අපි සතහන් තබනවා වගේ. යම් කිසි විදිහකින් අපි කැලේ යනකොට නොදන්නා පාරක ගියොත් එහෙම අපි කොලාතු මගින් හෝ සංඥා කරමින් යනවා. නැවත පාර හොයාගන්නට පුළුවන් වෙනවා. ඒ සතහන් මගින් අපි දැනගෙන නැවත ආපහු ආපු තැනට එන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ අපි දැකපු රූපාදිය පිළිබඳව, අහපු ශබ්ද පිළිබඳව, විඳපු ගඳ සුවඳ රස ස්පර්ශ පිළිබඳව, ඒ වගේම දැනගත්තු දේවල් පිළිබඳව අපි නිමිති ඉතුරු කරනවා. අර අතු කෑලි දාලා වගේ අපි නිමිති ඉතුරු කරනවා. ඒ නිමිති ඉතුරු කරන්නේ නැවත ඒ දේ ඉතුරු කරන්න පුළුවන්කම තියෙන නිසා. දැන් ඔබට පුළුවන් කාටවත් උතන ඉඳලා රුවන්වැලි සෑය පිළිබඳව සිහිපත් කරලා රුවන්වැලි සෑය පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට රුවන්වැලි සෑය පිළිබඳව හිතලා රුවන්වැලි සෑය පිළිබඳව දැනගන්නකොට අපි හිතනවා අපි දැනගන්නේ රුවන්වැලි සෑය කියලා. ඔබ අරමුණු කළේ රූපාරම්මණය තමයි. හැබැයි මේ රූපාරම්මණය අරමුණු කළාට ඔබ දැන් මේ පවතින රුවන්වැලි සෑය කියලා ඔබ නැවත ඇසුරු කරන්නේ කර්ම සහ කෙලෙස් සහිත තැනකින්. ඒ කියන්නේ ආශ්‍රව නිසා තමයි ඒ රූපේ ඔබට බාහිර පවතින දෙයක් විදිහට ඔබට ඇසුරු කරන්න පුළුවන්කමක් තියෙන්නේ. අන්න ඒ බඳු කර්මයක් මේ තණ්හාවට විෂය වෙනවා. ඒක කුසල් වන්නට පුළුවන්, අකුසල් වන්නට පුළුවන්. ඒ කර්ම නිමිත්තක් නම් ඒ කර්ම නිමිත්ත මේ තණ්හාවට විෂය බවට පත් වෙනවා. ඒ කර්ම නිමිත්ත ඇසුරු කරගෙන තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඒ කර්ම නිමිත්ත ගති නිමිත්ත ඇසුරු කරගෙන කර්ම නිමිත්තට අනුව තමයි ප්‍රතිසන්දි වශයෙන් තව තැනකට යන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ විඥාණයට පවතින්නට රූපය පැත්තේ නිමිති ඉතුරු කරලා තියෙන ඔබට මුළු ලෝකයක් ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. මොකද මුළු ලෝකෙකම ඔබට නිමිති ඉතුරු කරලා තියෙනවා. ඒ ඕනෑම මොහොතක ඕනෑම තැනක ඔබට විඥාණය පිහිටා සිටින්නට විඥානස්කිතියක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. රූපේ පැත්තේ විඥාණයේ චිතියක් බවට ඔබට පත් වෙලා තියෙනවා. එනිසා අද අපි ලෝකයක් තියෙනවා කියලා කල්පනා කරාට, සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා කල්පනා කරාට ඔබට කවදාවත්ම දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. සත්ව පුද්ගල වූ රූපයක් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. රූපේහි සත්ව පුද්ගල ස්වභාවයක් ඇත්තේ නැති නිසා. රූපේහි ස්වභාවය තමයි අනාත්ම ලක්ෂණය. රූපේහි ස්වභාවය තමයි අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියන ස්වභාවය. එතකොට පෙර නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවය තමයි රූපයේ ස්වභාවය. එබඳු වූ රූපයේ ඇති තැනක තමයි ඔබ සත්ව පුද්ගල සංකල්පනාවක් කර්ම කෙලෙස් ටිකක් නිසා ඇසුරු කරන්නේ. එහෙම නැතුව රූපයේ එහෙම ස්වභාවයක් තියනවා නෙමෙයි. ඒක හරියට අපි අර කවදාවත් යන වාහනයක් ඔබට දකින්න බෑ කියනවා වගේ දෙයක්. පාරේ යන වාහනයක් ඔබට කවදාවත් දකින්නට පුළුවන් කමක් නැහැ. ඔබ දකින්නේ හැම වෙලාවකදීම එක තැනක නතර කරලා තියෙන වාහනයක් නැතිනම් එක තැනක තියෙන වාහනයක් විතරයි. හැබැයි එක තැනක තිබෙන වාහනයක් දකින ඔබට බොහොම වේගෙන් මේක වෙනකොට මෙතන තිබුණ එක මෙතනට ඇවිල්ලා කියලා ඔබ දකිනකොට ඔබට යන වාහනයක් දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඇත්තටම කිව්වොත් යන වාහනයක් දකිනව නෙමෙයි යන වාහනයක් පිළිබඳව ඔබ දැනගන්නවා. යන වාහනයක් පිළිබඳව ඔබ දැනගන්නවා. එතකොට මෙන්න මේ විදිහට අපි අද දවසේදී යන වාහනයක් පිළිබඳව දැනගන්නවා වගේ දකින්නේ නැතුව යන වාහනයක් පිළිබඳව අපි දැනගැනීමක් කළා වගේ අපිට කවදාවත් සත්ව පුද්ගල වූ රූපයක් පිළිබඳව අපිට දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. හැබැයි සත්ව පුද්ගල වූ රූපයක් අපිට දකින්නට පුළුවන්කමක් නැති වුණාට අපි අවිද්‍යාව නිසා, අපි නොදන්නාකම නිසා ආශ්‍රවයන්ගෙන් අපි අසුරු කරනවා.
සත්පුද්ගල වූ රූපයක් තියෙනවා කියලා. ඒ සත්පුද්ගල වූ රූපයක් තියෙනවා කියලා අපි දැනගත්තට පස්සේ, අපි අසුරු කළාට පස්සේ අපි නැවත නැවතත් ඒ පැත්තෙම නිමිති ඉතුරු කරලා තියෙනවා. ආයෙ ගිහින් ඒක අපිට අසුරු කරන්න පුළුවන් වෙන විදිහට. ඒ නිසා තමයි ඔබ දැකපු අය නැවත නැවත ඔබට දකින්න පුළුවන් කියන කම තියෙන්නේ. එතකොට මේ දකින්න පුළුවන් කම කර්ම සහ කෙලෙස් ටික පැත්තේ අපි තියාගෙන ඉන්න දෙයක්. දැන් අපිට සිඳින්න පුළුවන් දේ මොකද්ද? සිඳින්න පුළුවන් දේ තමයි ඔය කර්ම කෙලෙස් ටික නැති කරන එක. ඔය සංහාවට වස්තු විශ්ය හදලා දෙන ටික අපි නැති කරලා දාන එක තමයි අපිට කරන්න පුළුවන් දේ බවට පත් වෙන්නේ. එතකොට අද දවසේදී අපි ඒ ටික නැති කරනකොට නිකම්ම තමයි අර රූපාදී ධර්මයන් පිළිබඳව අපිට නිමිති වශයෙන් ගන්න දෙයක් නැහැ කියන නුවණ ඇවිල්ලා තියෙනවා. නැතිනම් රූපාදී ධර්මයන්ගේ නිමිති නැහැ කියන එක නිසාම තමයි කර්ම සහ කෙලෙස් කියන ටික දුරු කරගන්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක දැන් කළ හැකි දෙයක් කියන එක පිළිබඳව මම හිතනවා ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද ලෝකයේ ඇසුරු කරන්නේ මෙන්න මේ විදිහට කර්ම කෙලෙස් ටිකක පැවැත්මක් එක්ක. එතකොට ඒ ටික අපි පිළිහිටවලා තියෙන්නේ අර විදිහට ඇත්තටම අපි රූප දකිනවා, සද්ධාහනවා, ගඳ සෝඳ විඳිනවා, රස විඳිනවා, ස්පර්ශ විඳිනවා කියන ධර්මතා ටිකක් පිළිබඳව. එතකොට ඒ ධර්මතා ටිකේ ස්වභාවය තමයි එතනින් ගියාට පස්සේ ආපහු ඒක නැවත මෙනෙහි කරලා බලන්නට පුළුවන් කමක් නැත්තේ නේ. මොකද ඒක නැවත ආයේ උපදින්නේ නැහැ. නැවත ආයේ දකින්න පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට නැවත අපි අරමුණු කරලා දකිනවා නම් මේ පැත්තෙන්ම උපද්දලා අර දැකපු දේ පිළිබඳව අපි දැනගන්නවා මිසක කවදාවත් අර ඒක නැවත අස්සමුවට දකින්න පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට අපිට මේ අනුත්පාදයට පත් වෙනවා කියලා කියන්නේ රූපය අන්න ඒ විදිහට ඒ පැත්තේ නිමිති ඉතුරු නොවන මට්ටමටපත් වෙනකොට ඒ රූපය අනුස්පාදයටපත් වෙන රූපයක් බවට පත් වෙනවා. නැවත නොහට ගන්න බවට යන රූපයක් බවට, කරටිය කඩපු දෙයක් බවට පත් වෙනවා. ඇයි ඒ රූපේ නිමිති නැහැ? නැවත හට ගන්න බවක් නැත්තේ නැහැ. එතකොට රූපේ පැත්තෙන් මේ විදිහට සත්‍යාව පණවන්නට පුළුවන් කමක් නැත්තේ. රූපේ පැත්තෙන් සත්‍යාව පණවන්නට පුළුවන් කමක් නැහැ වගේම වේදනාව පිළිබඳව සත්‍යාව පණවන්නට පුළුවන් කමක් නැත්තේ. මොකද ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් මේ වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන නිසා, සංඥා සංස්කාරයන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මයන් නිසා සත්‍යය පැනවිය නොහැකි දෙයක් හැටියට ලකිනවා. විඥානයත් ඒ විදිහට නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් නිසා දකිනකොට දැන් මේ ස්කන්ධ පංචකය තුළ කිසිම දෙයක් සත්පුද්ගල භවින් ඇසුරු කළ හැකි දෙයක් කියලා දකින්නට ගන්නට දෙයක් නැහැ නේද කියන දැක්ම කෙනෙකුට ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ස්කන්ධයන්ගේ නිමිති වශයෙන් අපි යමක් අවශේෂ කරන්නේ නැත්තම්, ස්කන්ධයන්ගේ නිමිති වශයෙන් අපි යම් කිසි දෙයක් දකින්නේ නැත්තම්, ඒ දකින්නේ නැති වෙනකොට පින්නතුනේ අපිට ඒ දේවල් ඇසුරු කරගෙන අපි කතා කරන්නට සුදුසු නැහැ. සත්වෙක් ඉන්නවා, ඉන්න කෙනා මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා. මරණින් මත්තේ ඉන්නවද නැද්ද, ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද, මරණින් මත්තේ නැහැ නැහැ කියන්න පුළුවන් කමක්වත් නැහැ කියලා මේ විදිහට දේවල් කතා කරන්නේම සත්වයා කියන දේ මත පිහිටනවා. හැබැයි දැන් වර්තමානයේ සත්වයා කියන දේ පණවන්නටම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන නිමිති ටිකේ ඉඩක් නැති වෙනකොට අර ප්‍රශ්න ටිකට මොකද වෙන්නේ? ඒ ප්‍රශ්න ටික අව්‍යාකෘතයි. එතකොට හම්බෙන්නේ මොකද්ද? පටිච්ච සමුප්පන්න ධර්මයක්. හේතු ටික නිසා ස්කන්ධ ධර්මය හටගත්තා. හේතු ටික නැති වෙනකොට නැති වෙලා ගියා. එතකොට අවිද්‍යා කර්ම නිසා මේ විදිහට මෙබඳු ධර්ම ටිකක් සකස් කරගන්නවා නම් ඒ අවිද්‍යා කර්මයට අනුරූපවම තමයි ඒ විපාක ටික උපදින්නේ කියලා දකිනකොට මේක චක්‍රයක් විදිහට, පටිච්ච සමුප්පන්න ධර්මයක් විදිහට මේ වෙන ක්‍රියාවලිය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. මේක යම් තැනකින් ඡේදනය නොකළොත් මේ ජරා මරණ දුකේ පැවැත්ම අනවතරයෙන් සිදුවන බව ඔහුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ධර්ම කාරණාව පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තොත්. ඒ නිසා තමයි එයා අප්‍රමාදීව උත්සාහවත් වෙන්නේ මේක කොහොම හරි ඡේදනය කළා දාන්න. මේ
වෘත්තය සංසාර පැවැත්ම කියන දේ කොහොම හරි නැති කරන්නට උත්සාහයක් වෙනවා. ඒකට දැන් මෙන්න මේ සංසාර වෘත්තය නැති කරන්නට නම් අපි තේරුම් ගත්තා මේ රූපයකින් නම් සත්‍යය පනවන්නේ එබඳු රූපය අපිට දුරු වෙන්නට අවශ්‍යයි. ඒ රූපය අපිට තිබුණොත් සත්‍යය කියලා පනවන රූපය අපිට තිබුණොත් අනිවාර්යයෙන්ම ඊට අනුරූපව ප්‍රතිසංවිස්තයෙන් යන්නට හේතු තියෙනවා, දෘෂ්ටිගතයන්ට හේතුවක් තියෙනවා. මේක දුරු කරගන්නට නම් අපිට සත්‍යය කියලා පනවන්නට පුළුවන් රූපේ දුරු විය යුතුයි. ඒ රූපේ දුරු කරගන්නට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳව අපි විමසා බැලුවොත් ඒ ප්‍රතිපදාව අපිට නොඑක් තැන ඉඳලා, ඒ කියන්නේ අපි ඉන්න තැන්වල ඉඳලා අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ ශාසනයේ අපි තණ්හාව දුරුකල යුතුයි, තණ්හාව නැති කරන්නට අවශ්‍ය ක්‍රමයේ තමයි කතා කරන්නේ. ඒකට තණ්හාව නැති කරන්නට යනකොට අපි තණ්හාව පදංග වශයෙන් අපි තණ්හාව දුරු කරනවා, විස්කම්බන වශයෙන් තණ්හාව දුරු කරනවා, සමච්ඡේද වශයෙන් තණ්හාව දුරු කරනවා. එතකොට මේ තණ්හාව අපි තදංග විස්කම්බන සමච්ඡේද වශයෙන් ප්‍රහාණයට පත් කරනකොට අපිට මේ සෑම තැනකටම අවශ්‍ය විදිහට ප්‍රතිපදාව සකස් කරගන්නට පුළුවන්. කෙනෙකුට ඕලාරික වශයෙන්ම තණ්හාවේ පැවැත්ම තියෙනකොට කවදාවත් කිසිම කලෙක සමච්ඡේද ප්‍රහාණයට ලක් කරන්නට, කෙලෙස් ධර්මයන් මුලින්ම සිඳ දමන්නට පුළුවන් කමක් නැත්තේ. සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරන්නට බැරි නිසා එයාට සිද්ධ වෙනවා අර තණ්හාදී කෙලෙස්යන්ගෙන් අභිභූත වුණ, තණ්හාදී කෙලෙස්යන්ගෙන් උපරිමයට ගියපු ඒ සිත යම් මට්ටමකින් ඒ අකුසලයන්ගෙන් මිදී අයින් කරගන්නට, නිදහස් කරගන්නට එයාට සිද්ධ වෙනවා. අන්න ඒකට තමයි අපිට චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍ය වෙන්නේ. ඒ තදංග සහ විස්කම්බන ප්‍රහාණය නැති කරගන්නට, නීවරණ ධර්මයන් යටපත් කරගන්නට, හිතේ සමාධිය ඇති කරගන්නට. සමාධිමත් මට්ටම ඇති වුණාට පස්සේ තමයි යථාභූත ඥානයක් උපදිනවා නම් යථාභූත ඥානය උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් තදංග විස්කම්බන වශයෙන් ඇති කරගන්න ප්‍රහාණයන සඳහා අපිට ඔබට පුළුවන් ඔබේ ජීවිතය තුළ මේ සමසතලිස් කමතහන් වලින් තමන්ට ගැළපෙන ඕනෑම කර්මස්ථානයක් අරගෙන ඒ කමතහන දියුණු කරන්නට වඩන්නට පුළුවන්කම තියෙනවා. ඒ කරන්නේ මොකක් අරමුණු කරගෙනද? අර හිතේ වැඩිපුරම තියෙන කෙලෙස් ධර්මයන් යටපත් කරලා ආශ්‍රව ධර්මයන් ටික දුරු කරලා දාලා ඒ ටික යම් මට්ටමකට සමතේකටපත් කරගන්නට තමයි මේ දේ අපි ප්‍රයත්නක කරන්නේ. ඊට පස්සේ අපේ සිතේ එකඟතාවයක් ඇති වෙනකොට අපිට පුළුවන් සමුච්ඡේද ප්‍රහාණය පැත්තට අවශ්‍ය වෙන ඒ විදර්ශනා නුවණල් ඇති කරගන්නට අපේ හිත නඹුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අර විදිහට අපි භාවනා කරනකොට අපි නිරන්තරයෙන්ම හිත පිළිබඳව මන අවබෝධයෙන් යෙදී කරන්නට ඕනේ. එතකොට අපි අකුසලයේ පිළිබඳව දැනගන්නට ඕනේ. හිතේ ඇතිවෙන අකුසල ධර්මයන් පිළිබඳව දැනගන්නට ඕනේ. උපන් අකුසල ධර්මයන් ඊට පස්සේ දුරු කරන්නට ඕනේ. නූපන් අකුසල් නූපදින විදිහට කටයුතු කරන්නට ඕනේ. උපන් කුසල් දියුණු වෙන විදිහටත්, නූපන් කුසල් උපදින විදිහටත් කටයුතු කරන්නට ඕනේ. මෙන්න මේ වීරය අපේ ජීවිතේ තියෙන්නට ඕනේ. වීරය කියලා කියන්නේ මේ අතපය විදින කොටත් දක්මිටිකාගෙන ඉඳගෙන ඉන්නවා කියන එක විතරක් නෙමෙයි. වීරය කියනකොට අපි හිත පිළිබඳව අපි අවබෝධයෙන් කටයුතු කරන, නූපන් අකුසල් නූපදවා ඉන්න, උපන් අකුසල් දුරු කරන්න, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වැඩි දියුණු කරන්න කියන මේ අංග හතරම වීරයට අයිති දේවල්. චතුරංග සමන්නාගත වීරය කියලා කියන අංග හතරක් මේ සමන්නාගත වීරය. මේ අංග හතරකින් සමන්නාගත වීරය ඔබේ ජීවිතේ තියෙනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න අවශ්‍යයි. අපිට නිවන් දකින්නට යනවා නම් මේ වීරයට අදාළ මේ කාරණා පිළිබඳ ඔබේ ජීවිතය තුළ තියෙන්න ඕනේ. දවසේ වැඩි කාල සීමාවක් ඔබ අකුසලයේ පැත්තේ ඉඳලා අපි පුරුද්දකට හෝ අපි යම් කිසි විදිහකට පැයක් දෙකක් වෙන් කරගෙන අපි ඒ ටිකේ වන්දනා කරලා කුසල ධර්මයක් සිද්ධ කරලා අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ ටිකෙන් අපිට මේ අපේ සම්පූර්ණම මේ අවිද්‍යාවේ ප්‍රභේද අවිද්‍යාව බිඳලා මේ නිවන අවබෝධ වෙයි කියලා අපි හිතනවා නම් ඒක කවදාවත් සිද්ධමාන වෙන දෙයක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි.
ඒක සිද්ධ කරන්නට නම් අපිට සිද්ධ වෙනවා අර චතුරංග සමන්නාගත වීර්යයෙන් අපේ ජීවිතේ ඉක්මවන්නට. ඒ කියන්නේ අපිට ජීවිතේ සිහියෙන් යුක්තව කටයුතු කරන්නට සිද්ධ වෙනවා, වීර්යයෙන් යුක්තව කටයුතු කරන්නට සිද්ධ වෙනවා. අන්න එතකොට අර විදිහේ භාවනාවන්ගෙන් අපේ හිත සමතේකටපත් කරගන්න ගමන්ම වීර්යය වඩනකොට නිරතුරුවම ඔබේ ජීවිතේ භාවනාවක් බවට පත් වෙනවා. අන්න ඒ අවස්ථාවකදී තමයි අපිට විදර්ශනාව පිළිබඳව අපේ හිත නැවත නැඹුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. විදර්ශනාව පිළිබඳව අපේ හිත මනාව මෙහෙවන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට දැන් අපි මෙතනදී මේ සූත්‍රය අදාළ කරගෙන අපි කතා කළේ රූපය පිළිබඳව මේ කර්ම කෙලෙස් හටගන්න නැති විදිහට අපි ජීවත් වෙන්නට අවශ්‍යයි කියන්නේ. රූපය පිළිබඳව කර්ම කෙලෙස් හටම ගන්න විදිහට. ඒකට මේ රූපය පිළිබඳව යම් අපිට ලෝක සත්‍යයයි පැනවීමක් තියෙනවා නම් ඒ පැනවීම නූපදින්නට ඕනේ කියලා. ඒ පැනවීම නොකර ඉන්නකනම් අපිට සිද්ධ වෙනවා අපි හොඳට රූපය පිළිබඳව නුවණ පවත්වන්නට හැම වෙලාවකදීම. ඒකෙන් කියන්නේ ඇහැට පේන දැන් ඔබට ওই වටපිටාවේ පේන එකින් එකට විදර්ශනා කර කර ඒ ගැන හිත ඉන්න ඕන කියන එක නෙමෙයි. ඇහැට පෙනෙන රූපයේ ස්වභාවය තමයි පොදු රූපායතනය කියන බව. ඔබ නානත්වයට ගිහිල්ලා නානත්වය පිටිපස්සේ ඉඳලා බලනකොට ඔබට ඒක ගොඩක් පේනවා. එක එක දේවල් විදිහට පේනවා. හැබැයි ඔබ මානසිකාරය කරන්නට පටන් ගත යුත්තේ එකින් එකට අල්ලගෙන නෙමෙයි. එක දෙයක් පිළිබඳව ඔබට මානසිකාරය කරන්න පටන් ගත්තත් ඔබට ඇති වෙනා නුවණ, ඒ නුවණ තමයි රූපයේ ස්වභාවය මේකයි. සම්මත වර්ණ රූපයක් විදිහට එන එක තමයි රූපයේ ස්වභාවය. එතකොට රූපයේ ඇත්තේ නැහැ අම්මා තාත්තද ජීවිද අජීවිද මේක මේ වටිනවද නොවටිනවද මොනම දෙයක්වත් රූපේටයි තියෙවල් නෙමෙයි. ඒක රූපේ වර්ණ රූපයක් විදිහට සම්මත වෙලා ඔබට කියපු දේවල් නෙමෙයි එකක්වත්. එනිසා ඔබ නුවණින් මෙනෙහි කළ යුතු වෙන්නේ කුමක්ද? ඔබ නුවණින් මෙනෙහි කළ යුතු වෙන්නේ ඒ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට දකින තැන. එහෙනම් ඔබ අල්ලගන්නට ඕනේ ඔය එකින් එකට ගස් ගල් ගෙවල් දොරවල් මිනිස්සු යාන වාහන කියන මේ දේවල් ගැන විදර්ශනා කරන තැනකින් නෙමෙයි රූපය පිළිබඳව දැනගන්න තැනකින්. අනිත්‍ය අනුපස්සනාවක් විදිහට ඉලක්කගත කරත් ඔබ ඒක ඉලක්කගත කරගන්නට ඕනේ රූපය ඉති රූපං මෙන්න මේකයි රූපය කියලා කියන්නේ. ඉති රූපස්ස සමුදයෝ මෙහෙමයි රූපය හටගත්තේ. ඉති රූපස්ස අත්ංගමෝ මේකයි රූපය අස්තංගමේ. එතකොට අපි ඒක මෙහෙමයි අම්මා කියන තැන තියෙන්නේ මෙහෙමයි තාත්තා කියන තැන තියෙන්නේ මෙහෙමයි දරුවා කියන තැන මෙහෙමයි ගෙදර කියන්නේ මේකයි කියලා එකින් එකට එක එක දේවල් ගැන හිතන්නට නෙමෙයි ගියේ. අපි පොදුවේ රූපය පිළිබඳව අපි නුවණින් දකිනවා. එතකොට රූපය පිළිබඳව නුවණින් දකිනකොට අපිට එතනදී නිකම්ම නුවණ ඇති වෙනවා අපි හිත පැත්තෙන් මේ විදිහට සංකල්පමය වශයෙන් ගොඩනගා ගන්න දේ මොකද්ද කියලා. දැන් මේ හිත පැත්තේ තියෙන සංකල්පමය වශයෙන් ගොඩනගා ගන්න දේ රූප පැත්තට පතිත කරලා දකින්න කම නිසා තමයි මේ දේවල් තියෙනවා කියලා නිමිති ඉතුරු වෙන්නේ. නමුත් අපි රූපේ පැත්තේ පෙන්වලා දෙනවා නම් මේක හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධයි කියලා වෙනතන කිසිම විදිහකින් අපිට මේ පැත්තේ නිමිති විදිහට හැසිරෙන්නට පුළුවන් කමක් නැහැ. නිමිති උපදිනවා කියන එකක් කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ උත්සාහවත් විය යුතු වෙන්නේ ඒ නිමිති නූපදින තත්වයට ඔබේ මනස පත් කරගන්න. ඒ නිමිති නූපදින තත්වයට ඔබේ මනස පත් කරගන්න. ඒකට දැක්ක යුතු දේ තමයි ඉති රූපං කියලා කිව්වේ. මෙන්න මේකයි රූපය කියලා කියන්නේ. ඉති වේදනා කියලා කියනකොට ඒක වේදනාවක් විදිහට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාවක් විදිහට ඔබ ඇසුරු කරන්නට පුළුවන් මත්තම තිස්සෙල්ලා ඔබේ හිත දියුණු කරගන්නට ඕන. මේකෙන් ආපු වේදනාවයි කියලා ඒක තව දෙයකට පවරා දෙන්නක් නෙවතු වේදනාව කියන ස්වභාවය ගැන ඔබට අවබෝධ කරගන්න පුළුවන් මට්ටමකට. මෙන්න මේකයි සංඥාව, මේකයි සංස්කාරය, මේකයි විඥානය මේ විදිහට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඒ තැනට අදාළව නුවණක් ඔබට පවත් ගන්නට. එතකොට තමයි ඔබට ජීවිතයේ නිවන් ප්‍රතිපදාව බොහොම ඉක්මනට ආශ්‍රවයක් ෂේ වෙන පැත්තට නැඹුරුව එක කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබට තමන්ගේ ජීවිතයේ අර විදිහ අකුසල ධර්මයන් දුරු කරගෙන කුසල ධර්මයන් උත්පාදනය කරගන්න පැත්තට වීර්යය වදන ගමන්
සමතේ චිත්ත ඒකාග්‍රතාවයේ ඇති කරගන්න ගමන් මෙන්න මේ විදිහට තමන්ගේ හිතේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන් පිළිබඳව නිමිති වශයෙන් හැසිරෙන්නේ නැති මට්ටමකට ඔබේ හිත පත් කරගන්නට කියලා ඔබට බොහොම කාරණිකව සිහිපත් කරනවා. හොඳයි, එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාර්යය පවත්වලා බොහොම වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකදවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකදවල සුදස්සන නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයෝ හේතු පාරමිතාවක් වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් ලබත්වා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න. වර්ග පරම්පරා ඥාත යම් කිසි ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් මෙලෝ හෝ සංසාරික වශයෙන් මේ ගිහිල්ලා ඔබ සෑම සියලු දෙනා නම් මේ පරලෝකීය ඒ සියලුම ඥාතීන් මේ උතුම් කුසල ධර්මයන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් ලබත්වා. ඥාතීන් තුතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම දිනම පින් අනුමෝදන් කරන්න ඥාතීන්ට. ඒ වගේම පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිරුක් නිරෝගී සුවපත් බව චිරජීවනය සඳහාම කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.